ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. සුරම්යාගේ පපුවට මහා සැනසීමක් ලැබුණේ. එදාට තමා මට නිදාසේ හුස්මක් ගන්න පුළුවන්. කොයි මොහොතක හරි අර බැල්ලි ඇවිත් මගේ කොල්ලව අරන් යයිද කියලා මම උන්නේ බයෙන්. මේ කසාදේ ඌ පසු ඒ බිය නැත. මම කෙල්ලව කුමාරිකාවක් කරලා එළියට බස්සන්නේ. උඹට පැලිලා මැරෙන්න මට දීපු ගින්දරට. සුරම්ය වර්ෂාට හේනම ඉල්ලමින් සිටුවාය. දැන් මේකි කොහි ඉන්නවද දන්නේ නැහැ. පට්ටන්දර බැල්ලි මුකාව හරි අල්ලගෙන ඇති. මේ වස්සු කන්දරාව එක්කම ඒකි කොල්ලව මේන් කියලා දෙයි කියලා හිතන්න ඇති. එච්චර පරලුණේ ඒකයි. ඒක බෑ කියලා තේරුණාම හැංගිලාම ගියා. දැන් ඒකේ කල්ලාගෙන ඇති. උන්ට කසාද යා දෙන්නේ නැහැ. අම්මටත් එහෙමනේ. සුරම්යා සිටුවේ ඇගේ පුංචි මුණුපුරාව පපුවේ තියාගෙන මේ මොහොතේදීත් හදන කිල්ල ගැනය. ඇය මේ හෙන පිට හෙන ඉල්ලන්නේ ඒ පොඩි එකාගේ අම්මටය. දවසකට ඔය ඉල්ලන හෙන ගෙඩි මොරගොඩ මහ ගෙදරටම පත්තු වෙන බව ඇය දැනග උන්නේ නැත. එදාට සුරම්යාට යන්නට දේවාලයක් නැත. ඇය සිතාගෙන උන්නේ මොරගොඩ මහ ගෙදරට කරදර ඉවරයි කියයි. ඒ තවම ඒවා එන්නට පටන් ගත්තේ නැත. දවසක මේ ගෙදරින් ගගා පැන්නුවේ මේ ගෙදරට ආ සීතා කුමරියෝය. ඒ තරම් පිවිතුරුව නිර්මලව බැතිබරව මේ ගෙදර බාලපුතාට ආදරය කළ ඒ සීතා කුමරිය මේ ගෙදරින් ගියේ දණින් ලේ ගලද්දීය. දෙතොල් පුපුරා ලේ ගලද්දීය. එදා ඒ යද්දී කිල්ලගේ බඩේ තම පුතාගේ ලේන් කල්ලයක් පිලිසිඳගෙන උන් බව සුරම්යා දැන උන්නේ නැත. අදේ දරුවා කෙල්ල මෙලොවට බිහි කර අවසානය. ඒ තවමත් කෙල්ල දරුවාගේ අයිතිය ඉල්ලාගෙන මහා ගෙදර දොරකඩට ආවේ නැත. රජරට අහසකට වී හැංගී ඉඳි. සුරම්යා මේ හෙන ඉල්ලන්නේ ඒ කෙල්ලටය. ඉල්ලන හෙන හිස මතටම කඩා පාත් වෙන බව සුරම්යා තාම දන්නේ නැත. එදාට ඔය කුමාරිකාවක් ලෙස සරසන්නට හිතාගෙන ඉන්න ලේලි ගැන ඇය තේරුම් ගනු ඇත. කෙල්ල අර පිච්චෙන රජරටට වී ඉන්නේ ඒ දවස එන තුරය. සක්විති නැගිට්ටේ මහා රෑය. එහෙමම ඇඳ මත ඉඳගත් ඔහු වතුර වීදුරුවගෙන බීගෙන බීගෙන ගියේය. මොහොතකට කලින් සක්විති හීනෙන් නාලනී නැන්දාව දැක්කේය. මේ ගෙදරම දොරකඩට පැමිණ ඇය ඇවිත් දුන්නාය. සක්විති ඇයට ගෙට එන්න නැන්දේ කියා කතා කළේය. ඒත් ඇය ගෙටාවේ නැත. කමක් නැහැ ලොකු පුතේ, මම ආවේ මගේ මහත්තයට පුළුවන් නම් මගේ කෙල්ල ගැන ටිකක් බලන්න කියන්න. නංගි දුක් විඳිනවා ලොකු පුතේ. ඒකි නොවිඳිනා දුක් විඳිනවා. ඇයසේ කියමින් දොරකඩට විය ඇඬුවාය. මම නංගි ගැන බලනවා නැන්දේ. ඒත් මේ කෙල්ල ඉන්න තැනක් මම දන්නේ නැහැනේ. තමා කිව්වා සක්විතිට මතකය. ඒකි දුරකට ගිහින් ඉන්නේ පුතේ. ලොකු පුතාට ළඟදි කෙල්ලව හම්බ වෙයි. ඇය කිව්වාය. යාලික් සක්විති
ඇයට ගෙට එන්නේයි කීවේය. බෑ ලොකු පුතේ මම යනවා. මට වතුර එකක් ගෙනත් දෙන්න පුතේ. තමා කුස්සියට දුවගෙන ආවා සක්විතිට මතකය. වතුර එකක් රැගෙන විත් බලද්දි ඇය පෙනෙන්නට නැත. සක්විති පාරටම දිව්වේය. ඒත් ඇය පෙනෙන්නට උන්නේ නැත. ඔයා නැති වෙලාම කියලා මට හීනෙන් හිතුනේ නැහැ නැන්දේ. සක්විති අසරණව සිටුවේය. ඇය මෙහෙම හීනෙන් හෝ ඇවිත් කිව්වේ බොරුවක් නොවන බව සක්විති දනී. ඔව් ඔයාගේ කෙල්ල කොහේ හරි දුක් විඳිනවා ඇති තාම. සක්විති සිටුවේය. ඇයි මහත්තයෝ හැරගෙන? හදිස්සි මේ දා හැරි ඇසුවාය. හීනයක් දැකලා ඇහැරුණා බබා. හීනයක් මොකද්ද? නාලනී නැන්දව හීනෙන් දැක්කා. මේදා කතා කළේ නැත. පින් බලාපොරොත්තුවෙන් ඇති ඒකයි. මේදා කීවාය නැත. ඇය පැමිණි ඉල්ලුවේ පින් නෙමේ, කෙල්ලගේ ජීවිතයට පිහිටකි. ඇගේ දුප්පත් කෙල්ලගේ ජීවිතයට සරණකි. නැහැ බබා, නාලනී නැන්ද මේ ගෙදර දොරකඩටම ආවා. ඇවිත් කිව්වේ නංගි ගැන ටික බලන්න පුතේ කියලා බබා. ඒකේ දුක් විඳිනවා කිව්වා. සක්විති දුටු සිහිනය මේදාට විස්තර කළේය. මේදාය අසාගෙන උන්නේ ඒ තරම්ම කැමැත්තකින් නෙමේ. ඒ චරිත ගැන දැන් හිතන්න ඕන නෑ කියලයි එයාට හිතුනේ. වාෂා පිළිමද මතකය ආයමත් වද දෙන තරමට කාලයක් මේ හිතේ තිබුණේ. ඒත් ඒ මතකය පවා දැන් සිහි වෙනවට මේදා කැමති නැත. සියල්ල වසාගෙන දැන් මේදාගේ හිත පුරා ඉන්නේ හිමාලිවය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බාලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.